ජේසු පිහිටයි. නැවත වතාවක් U-turn වැඩසටහනට වර්බුම් නාලිකාවෙන් ඔබට තිරණ කරන මේ අපූරු අත්දැකීමට ඔබ පිළිගන්නවා. සහෘදයෙනි, ඔබට කවදාවත් හම්බුනේ නැති ආහාරයක් රස විඳින්නට හම්බුනොත්, ඒ ආහාරය කොයිතරම් රසවත්ද කියලා ඔබට දැනුනොත්, ඔබටම ඔබ කියාවි, "ෂා, කවදාවත් මේ කෑම වේල මට, මේ අපූරු ආහාරය මට වළඳන්නට හම්බෙලා නැහැනේ. කොයිතරම් රසවත්ද කියලා." මාත් එක්ක ඉන්නේ දෙවියන් වහන්සේව නොදැන ඉඳලා දිවෙන් වහන්සේ කොයිතරම් රසවත්ද කියන දේ, දෙවියන් වහන්සේගේ අත්දැකීම කොයිතරම් අපූර්වද කියන දේ ජීවිතේ පසු කලෙක රසවිඳි අත්විඳි කෙනෙක්. ජෙස්පීටයි. ගීතාවලියේ 34 වෙනි ගීතයේ 8 වෙනි වගන්තියේ කියනවා අන්නේ දේ මෙන්න මෙහෙම. ඉංග්‍රීසියෙන් නම් "Taste and see that the Lord is good." අත්දැකීමෙන් දැනගන්න සමිඳුන් හිමිතුමන් යහපත් බව. හිමිතුමන් යහපත් බව, සමිඳුන් යහපත් බව ඔබ අත්දකින්නට පටන් ගන්න ජීවිතයේ ගොඩක් පසුකාලීනව. ඊට කලින් ඔබ කොහෙන්ද ආවේ? ඔබේ ජීවිතයේ අතීතය කොයි වගේද මුල සිට අපිට පොඩ්ඩක් පැහැදිලි කළොත්? පද මම ආනමඩුව ප්‍රදේශයේ දුෂ්කර ගම්මානයක 4 දෙනෙක්ගෙන් යුත් පවුලේ පළවෙනි සමාජිකයා මම. ඉතින් මට තව සහෝදරියෙකුත් මගේ දෙමව්පියෝ දෙන්නත් සිටිනවා. මගේ දෙමව්පියෝ දෙදෙනා ඉතා අමාරුවෙන් තමයි අපිව ජීවත් කළේ. අපිට අධ්‍යාපනය දුන්නේ. ඉතින් අධ්‍යාපනයේ උසස් පෙළ මට්ටම දක්වා ඒ දුෂ්කර ප්‍රදේශයේ අධ්‍යාපනය ලැබලා තිබුණා වූ ආර්ථික හැලහැප්පීම් නිසා මම තීරණය කළා රැකියාව කරන්න ඕනේ කියලා. නමුත් අපේ ප්‍රදේශවල එහෙම රැකියාවල් ගොඩක් අඩුයි. ඒ නිසා තීරණය කළා කටුනායක ප්‍රදේශයට ඇවිල්ලා රැකියාවක් හොයාගෙන රැකියාව කරන්න. ඉතින් ඇවිල්ලා රැකියාවක් හෙව්වා. එක ගාමන්ට් ෆැක්ටරි එක තමයි රැකියාව ලැබුණේ. ඉතින් රැකියාව කරගෙන ගියා. ඉතින් අවුරුදු 15ක් විතර ඒ ස්ථානයේ රැකියාව කරා. රැකියාව කරන අතර වාරේ ගොඩක් මිතුරන් මුණ ගැහුණා. ඒ මිතුරන් එක්ක අපි පඩි ගන්න දවසට, ඒ වගේම වෙනත් උපන්දින දවස්වලට ගොඩක් යාළුවෝ හිටියා. ගොඩක් පාටිවලට සම්බන්ධ වෙලා නොයෙක් මද්‍රව්‍ය පානයන්ට, ඒ වගේම සමාජයේ තිබුණා වූ විවිධ දේවල් එක්ක තමයි ගමන් කළේ. ඉතින් එතකොට ජීවිතය කියන්නේ මොකක්ද කියලා තේරුමක් නැහැ. අපි හිතූ දේ හිතූ විදියට කළා. ඉතින් මෙහෙම ඒ රැකියාව කරගෙන යද්දී එක අවස්ථාවක් ආවා මගේ ජීවිතේ විශාල ප්‍රශ්නයකට මුහුණ දෙන්න. ඒ ප්‍රශ්නය ගැන කතා කරන්නට කලින් මං කැමතියි කියන මටත් කටුනායක නිදහස් වෙළඳ කලාපය ගැන කෙටි අත්දැකීමක් තිබෙනවා. අර දෙව්සත්තරේ සෙමිනේරි ඉන්නේද්දී අවුරුද්දකට විතර ටිකක් අත්දැකීමකට එළියට යවනවනේ. එතකොට ඒ අත්දැකීම එක කොටසක් වුණේ. එතකොට මම සහෝදරතුමෙක් බ්‍රදර් කෙනෙක් බව කවුරුත් දන්නේ නැහැ. අපි කටුනායක ප්‍රදේශයේ ඔය බෝඩිං වල නතර වෙලා වෙළඳ කලාපයේ සුළු රැකියාවක් කළා. මම කවුරුත් දන්නේ නැහැ මං කවුද කියලා. සමහරට මේ වැඩසටහනෙන් ඒ දැනගත් කවුරු හරි දැනගනියා ඔහු අද පූජකෙක් පීතුමෙක් කියලා. ඒ අවස්ථාවේදී මගේ අත්දැකීම වුණේ සොහොයුරා, ගොඩාක් වෙළඳ කලාපයට එන ඔබ වැනි දුෂ්කර පළාත් වලින් එන පිරිමි තරුණයන් විතරක් නෙමේ තරුණියන් පවා තමන්ගේ ජීවිතය නාස්ති කරගන්නවා. ඒ කියන්නේ ඔබත් කියන්නේ ඔබ ආවේ රැකියාවක් හොයාගෙන, ඔබ ආවේ ජීවිතයේ වඩා යහපත් තත්වයක් ඇති කරගන්න ආනමඩුවේ ඉඳලා කටුනායකට. නමුත් බලන් ගියාම ඔබ ආනමඩුවේදිවත් අත් නොදැක්ක ජීවිතයේ යම් යම් අයහපත් පැති ඔබ වෙළඳ කලාපේ ඉන්නද්දී අත් දකිනවා. එතකොට ඔබට යම් මොහොතකවත් හිතුන් නැද්ද මේ දේ වැරදි, මම මේ කරන දෙයින් මං ගෙදරට හම්බ කරලා යවන මුදලෙන් කීයක් හරි මම නාස්ති කරනවා වගේ මේ වැරදි ස්වභාවය ඔබට දැනුනේ නැද්ද? ඒ කියන්නේ ජීවිතේ ලොකු ටාගට්ස් මොකුත් තිබුණ නැහැ. එදිනෙදා ජීවත් වෙන්න, ඒ වගේම ලැබෙන මුදල වියදම් කරන්න,
ඒ වගේ බලාපොරොත්තුවක් තමයි තිබුණේ. බයක් එහෙම මේක කරොත් වැරදි එහෙම දෙයක් තිබුණේ නැහැ. යාළුවෝ කොයි දෙයකටද පෙළඹෙන්නේ ඒවත් එක තමයි හිටියේ. නමුත් ඒ අවස්ථාවවලදී දිනපතා ඒකට ඇබ්බැහි වුණා කියන්නේ නැහැ. නමුත් ඒ කරුණාකට ආවේ මුදල් හම්බ කරන්න. නමුත් ඒ හම්බ කරපු මුදල් වල සමහර අවස්ථාවලදී වටිනාකමක් තිබුණේ නැහැ. අර යාළුවෝ මිත්‍රයෝ කියනවනේ අපි අද මේ දේ කරමු මේ දේ කරමු කියලා සමාජයේ විවිධ දේවල් තියෙනවනේ. ඉතින් ඒවත් එක්ක තමයි ගමන් කළේ. එතකොට ජීවිතේ අර සංදිස්ථානයකට එන්න ප්‍රථම ජීවිතේ ඊටාම අඳුරු. ඒ කියන්නේ ජීවිතේ අපි අඳින්න තිබ්බට අඳින්න දන්නේ නැහැ. යම් දේවල් තිබ්බට ඒක පාවිච්චි කරන්න දන්නේ නැහැ. ඉතින් ජීවිතේ සම්පූර්ණම හැරීමකට ආවේ මගේ ජීවිතේ අර ආවව ලොකු අත්දැකීම. ඒ කියන්නේ ලොකු පීඩාව. ජයක් නැති බලාපොරොත්තුවක් නැති තැනට එනකොට තමයි සිහි වුණේ අතීතයේ තිබිච්ච අඳුරු පැත්ත. ඔබ හරි ලස්සන වචනයක් කිව්වා. ජීවිතේ ජයක් නැති අඳුරු තැනේදී තමයි පීඩාවේදී තමයි මගේ හැරවුම් ලක්ෂ්‍ය පටන් ගන්න කියලා. ඔව් පාදේ. අපි කැමති දැනගන්න ඔබේ හැරවුම් ලක්ෂ්‍ය ගැන. මම කටුනායක ප්‍රදේශයේ රැකියාව කරද්දී මම එක්තරා අප්‍රේල් මාසේ අවුරුදු සිංහල අවුරුදු නිවාඩුවට මම නිවාඩුවට ගියා. ගෙදර ගිහිල්ලා එද්දී අප්‍රේල් 17 නැවත කටුනායකට ආවා. ආනමඩු ප්‍රදේශේ ඉඳලා කටුනායකට ඒ වෙනුවට මම විවාහ වෙලා. ඉස්සෙල්ලම කටුනායක ඇවිල්ලා කරගත්තේ ඒක තමයි. විවාහ වෙන එක. ඉතින් එහෙම විවාහ වෙලා ඒ නිවාඩුවක් ඉවර කරලා එද්දී මට මීගම ප්‍රදේශයේදී මම මෝටර් බයික් එකකින් ආවේ. වෑන් එකක් අතුරු පාරක ඉඳලා මහා පාරට දැම්මා. ඒ අවස්ථාවේදී මම අනතුරකට ලක් වුණා, විශාල අනතුරකට. ඒ අවස්ථාවේදී මගේ දකුණු පාදයේ දණිස් උකුල්ලට ඔක්කොම කුඩු වෙලා සුව කරන්න බැරි තැනට පත් වෙලා තිබුණේ. ඒ අවස්ථාවේදී මම අවුරුදු දෙකක් ප්‍රතිකාර කරා මේ හේතුවෙන්. ඒ සිංහල වෛද්‍ය ක්‍රමයට කරා, ඉංග්‍රීසි වෛද්‍ය ක්‍රමයට කරා. කරලා අවුරුදු දෙකක් ප්‍රතිකාර කරද්දී වෛද්‍ය ප්‍රතිකාර කිරිල්ලේ සීමාවක් නැහැ. මම ඔපරේෂන් වලනුත් ඔපරේෂන් ඒ කියන්නේ සැත්කම් 7ක් විතර කරලා තිබුණා. නමුත් මට කවදාවත් ඇවිදින්න බෑ. මම කිහිලිකරු දෙකත් එක්ක තමයි මේ වසර දෙකම ඒ කියන්නේ ඇවිදින්නම බැරි කාලයක් තිබ්බ. මාස 6ක් විතර ඇඳේ හිටියා. අනතුරුව කිහිලිකරු දෙකත් එක්ක තමයි මගේ ජීවිතේ මම අවුරුදු එකමාරක් ගෙව්වේ. මාස 6ක් ඇවිදින්නම බැරුව අවුරුදු එකමාරක් කිහිලිකරු වලින්. එතකොට ඒ අවුරුදු දෙක ඔබ ගමේද හිටියේ, කටුනායකද හිටියේ? මම මාස 6ක්ම රෝහල් ගත වෙලා හිටියේ. අනතුරු මාස කීපයක් හිටියම මානවඩු ප්‍රදේශයේ. අනතුරු නැවත මම කටුනායකට ආවා කිහිලිකරු දෙකෙන් හරි ජොබ් එක කරන්න හිතාගෙන. ඉතින් ඒ අවස්ථාවේදී දැන් අවුරුදු දෙකක් ප්‍රතිකාර කළා. මගේ මාවගේ පියාගේ තිබුණ දේවලුත්, මාගේ බිරිඳ හම්බ කරපු දේවලුත් මුදල් මේ පැත්තෙන් බිඳුවටම වැටිලා හිටියේ. අර කොටිම කිව්ව සමාජය කියන්නේ යණේනමන් නැතුව. මේ අතර වාරේ මට හිටියා ඉස්සර මම මේකට මූණ දෙන්න ප්‍රථම මට යාළුවෝ හිටියා. එක කෝල් එකක් ගැහුවොත් පස් 6 දිනක් මාව වට කර ගන්නවා, මාත් එක්ක එහෙම යනවා, ඒ දේවල් කරන්න හිටියා. නමුත් මේ අවුරුදු දෙකක් ඇඳේ ඉන්න වාතාවරණයට මම මුහුණ දෙද්දී මගේ හිටපු යාළුවෝ හැම කෙනෙක්ම මාව අත්හැරියා. සමාජලාට අපි රැකියා ස්ථානයේ රැකියා කරපු තැන ෆන්ක්ෂන් තියෙනවා, එක එක අර සෙනසුරාදාවල් හවස මීට් වෙන ඒවා තිබුණා. මේ ඔක්කොගෙම යාළුවෝ මාව මැගහැරියා. ඉතින් ඒ අවස්ථාවේදී මට ඇත්තටම ලොකු ඔළුවේ බරක් තිබුණා. මට රැට නිින්ද යන්නේත් නැහැ. සමහර දාට මම නිදි යන්නේ කඳුලින් තමයි මගේ රැට නිින්දට යන්නේ. ඇයි මං සමාජයේ හොඳට දුවලා බැනලා වැඩ කරලා හිටපු කෙනා මම හැම කෙනෙක්ම මම අත්හැරලා මම තනි කරලා මාව කවුරුත් පිළිගන්නේ බාර ගන්න මාව දැක්කම යාළුවෝ මගහැරලා යනවා. එවැනි තත්ත්වයකට මම මුහුණ දුන්නා. ඒ අවස්ථාවේ මට දරන්නම බැරි වුණ කාලයක් තිබුණා. මාත්මගේ බිරිඳත් අඬනවා. ඒ කියන්නේ ගන්න මුදල් වියදම් වෙනවා බෙහෙත් වලට. නමුත් සහනයක් නැහැ, සමාදානයක් නැහැ. එතකොට මම වෙනත් ආගමක පසුබිම් එන්නේ. ආගම පැත්තෙන් කරන්න තියෙන දේවලුත් මගේ දෙමව්පියෝ, මගේ සහෝදරිය අපි ඔක්කොම එකතු වෙලා කරන්න දෙන හැම දෙයක්ම කරා. නමුත් ජීවිතේ එන්නෙන්න ප්‍රපාතයට තමයි වැටුනේ. ප්‍රපාතයට වැටලා බලාපොරොත්තුවක් නැතුව ඉන්න එක අවස්ථාවක තමයි එක සහෝදරයෙක් මාර්ගෙන් සීදුව නගර සභාව පිටියේ තිබුණා වූ එලිමහන් රැස්වීම ගැන මට එක සහෝදරයෙක් මාර්ගෙන් අසන්න ලැබුණා. ඔහු මට කිව්වේ ඔබේ ජීවිතේ මම දන්නවා, ඔබ මගේ රැකියා ස්ථානයේ හිටව මගේ යම් සුපවයිසර් කෙනෙක් තමයි මේ පණිවිඩය මට දුන්නේ. මම දැක්කා ඔබ රැකියාව කරන්න ආපු කාලේ
සිංහෙක් වගේ මේ ආයතනේ වැඩ කරා. නමුත් අද වන විට ඔබ හැම පැත්තෙම වැටිලා ඉන්නේ. මම දකිනවා ඔබට මේ ලෝකයේ තුල විසඳුමක් නැහැ කියලා. විසඳුමක් තියෙන දෙයක් තියෙනවා. ඔයා කැමතිනම් යන්න සීදුව නගර සභාව පිටියේ තියෙනවා. යේසුස් වහන්සේ කරන්නා වූ හාස්කම් එහැ. ඉතින් ඒ ජේසුස් වහන්සේ ඔබේ ජීවිතය යමක් කරයි. ඔබ පුළුවන් නම් යන්න දවස් පහක් ඒක තියෙනවා. අවසාන දවස ඉරිදා තියෙන ඉරිදා වහටත් වාගේ බිරිඳලත් නිවාඩු නිසා එතෙන්ට ගිහිල්ලා බලන්න ඔයාගේ ජීවිතයේ දෙවියන් වහන්සේ යමක් කරයි කියලා. ඒක මගේ ජීවිතයේ පුදුම ආන්දෝලනාත්මක ප්‍රකාශයක් වුණා. ඒ කියන්නේ මම ජීවිතේ කරන්න තියෙන හැමදේම කරලා යණේන මන් නැතුව ජීවිතේ තනි වෙලා ඉද්දී මට වෙන දෙයක් කල්පනා වුණ නැහැ. මම තීරණයක් ගත්තා එතෙන්ද කොහොම හරි මම යනවා කියලා. ඔබ කිව්වා ඔබ වෙනත් ආගමික පසුබිමකින් එන්නේ. ඒ ආගමික පසුබිමේ ඉඳලා මෙවැනි කිතුණු ක්‍රිස්තියානි යාඥා මෙහෙකට සම්බන්ධ වෙද්දී ඔබේ හිත ඇතුළෙම සමහර වෙලාවට බාධාවක් තියෙනත් ඇති. සමහරට ඔබේ පවුලෙන් ඔබට බාධාවක් තියෙනත් ඇති. නමුත් හිත ඇතුළෙන් ඔබට කතා කරා ඔබ යා යුතුයි මේ යදුම් මෙහෙයට කියලා. අපි දැනගන්න කැමති ඒ යදුම් මෙහෙදි සිදුණු දේ. එතෙන්ට ආවේ මම ජේසුස් වහන්සේ කියන්නේ කවුද කියලාවත් මුකුත් දන්නේ නැහැ. ඒ කියන්නේ අපි එන පසුබිම තුළ අපේ ප්‍රදේශය තුළ ජේසුස් වහන්සේ ගැන මුකුත් දන්නේ නැතුව තමයි අර සහෝදරයාගේ පණිවිඩයට තමයි මම එතෙන්ට ආවේ. එතෙන්ට ඇවිල්ලා මම දැක්කා අපි මුකුත් දන්නේ සෙනගත් ඔස්සෝගෙන යාක්ෂා කරනවා, ගීති ගෑහුවා. ඒ වගේම එතනේ ගීතික අහද්දිම මගේ මනසට පුදුම සමාදානයක් ආවා. මගේ අර හිර වෙලා බලාපොරොත්තුවක් නැතුව ජීවිතේ තනි වෙලා අසරණ වෙලා කඳුළුත් එක්ක හිටිය මට එදා ඉබේ මේ ගීතික අහද්දි මට සැනසීමක් ඇතුළට ආවා, පුදුම සමාදානයක් ආවා. මට මෙතනින් ජයග්‍රහණයක් ලැබෙයි කියලා. එතනින් එහාටත් ගිහිල්ලා තව එතන සභා පාලකතුමා එදා යේසුස් වහන්සේගේ වචනෙන් දේශනා කළා. ඒ දේශනා කරද්දී මට ජීවිතේ බලාපොරොත්තුවක් ලැබුණා. කවුරු අත්හැරියත්, ඒ කියන්නේ එදා ඔහු දේශනා කරේ ජීවිතේ වැටිච්ච මිනිස්සු, අර 12 අවුරුද්දක් මාලේ රෝගෙ වැළඳුන ස්ත්‍රිය සුව වෙච්ච හැටි, ඒ වගේම අර කුෂ්ඨ රෝගීන් පවිත්‍ර වෙච්ච හැටි කීප දෙනෙක්ගේ ජීවිත කතාව සම්බන්ධයෙන් ඔහු එදා දේශනා කළා. එදා මට බලාපොරොත්තුවක් ලැබුණා. මට අද තමයි හරි තැනල හම්බුනේ. මගේ ජීවිතේ මෙච්චරකල් මගේ අඳුරු අතීතයට මට පුළුවන් ජීවිතේ මුහුණ දෙන්න මේ දෙවියන් වහන්සේ මම හිතනවා කවදාවත් මාව අත්හරින්නේ නැහැ කියලා. මම මීට ප්‍රථම හිතාගෙන හිටිය ජේසුස් වහන්සේ කියන්නේ ආගමක් කියලා. නමුත් එදා මම මේ දේශනාව ඇහුවට පස්සේ මට ඇත්තටම මට අතුලාන්තයේ තේරුමක් ආවා, මේක ආගමක් නෙමෙයි, මේක දෙවියන් වහන්සේගේ පුදුම අනුග්‍රහය සහ කරුණාව කියලා. ජේසුස් වහන්සේ කියන්නේ ආගමක් නෙමෙයි, ජේසුස් වහන්සේ කියන්නේ කරුණාවයි ආදරයයි. මහා ප්‍රබල වචන ටිකක්. ඔබ කවුද? මගේ නමින් මම ගාමිණී රූපසිංහ. ගාමිණී, ඔබ දෙවියන් වහන්සේව අඳුන ගන්නවා එලෙසින්. ඒ අර මා මුලින් සඳහන් කර ගීතාවලියේ 34 වෙනි ගීතයේ එන ඔබ නිකං අලුත් ආහාරයක්, අලුත් ඩිෂ් එකක් වැළඳුවාසේ දෙවියන් වහන්සේව අලුතින් අනුභව කරා කියලා අපි කියමු. අත්දැකීමක් ලබා ගත්තා. මේ අත්දැකීම පළවෙනි පාර ලැබුණාට පස්සේ ඔබ නවත්තන්නේ නැහැ. ඔබ දිගට මේ අත්දැකීමේ යනවා. අපි ප්‍රේක්ෂකයන්ට කියන්න, ඒක එකවරක් සිදු වුණු අත්දැකීමක් නොවි දිගින් දිගටම යන්නේ කොහොමද? සහ අර රෝගී තත්වය තුළ ඔබ කොහොමද මේ එතන වෙනස් වුණේ කොහොමද? මට එදා මම ඒ ස්ථානයට ගියා. ඉතින් මේ ඇත්තටම කවදාවත් නොදැකපු නොලැබිච්ච ඒ දේශනාව හද්දි, ගීති ගහද්දි මගේ ජීවිතේට ඇතුළාන්තේ පුදුම ශක්තියක් ආවා. එතකොට මගේ පාදයේ ගැන මට ඒ වන විටත් මම කිහිලිකරු දෙකෙන් තමයි හිටියේ. මට පුටුවක් දුන්නම වාඩිලා හිටියේ. මගේ ඒ පාදයේ තිබුණා වූ ඒ ආබාධිත තත්ත්වය මම ඒ දේශනාව හද්දි කල්පනා කළා මේ දෙවියන් වහන්සේට සුව කරන්න පුළුවන් කියලා. ඉතින් ඒ අවස්ථාවේදී ඒ දේවමේ අවසානයේ
හිටපු සෙනග ඔක්කොටෝම එතන ස්ටේජ් එකක් තිබුණ. ඒ ස්ටේජ් එකට කැඳවලා ඒ දේවදාසයා යාක්ෂා කළ අත තියලා. ඉතින් ඒ අවස්ථාවේදී මාත්මගේ බිරිදත් පෝලිමේ ඉඳලා යම් කිසි පුද්ගලයන් කීප දෙනෙගේ ආධාර ඇතුව මමත් ඒ ෆුල්ෆිට් එකට නැග්ගා. ඒ ස්ටේජ් එකට නැග්ගා. ඒ අවස්ථාවේදී ඒ සභා පාලකතුම කිව්වා දෙවියන් වහන්සේ අද නුඹ වැවිද්දවන්න යනවා. නුඹේ ඇට කටු කුඩු වෙලා තිබ්බත් මොනා වෙලා තිබ්බත් මැවුන්කාර දෙවියන් වහන්සේට පුළුවන් නුඹව සුව කරන්න කියලා. ඒවා මගේ ජීවිතයේ පුදුම ශක්තියක් වුණා. මේවා කවදාවත් මට කියලා තිබුණේ නැහැ. මම ප්‍රතිකාර කරත් කවගේ කෙලින්ම මට අර ධනාත්මකව කිව්වනේ ඔබ මේ දවසේ නැගිටිනවා මෙහෙම ඇවිදිනවා. මට ඇත්තටම ඒක කියන්න බැරි වේදනාත්මක තත්ත්වයක්. නමුත් මේ දේවගැතිතුමා කියනවා මැවුන්කාර දෙවියන් වහන්සේට පුළුවන් නුඹව සුව කරන්න, නුඹව වැවිද්දවන්න. ඉතින් ඒ අවස්ථාවේදී ඔහු කියන මගේ කීලිකවරු දෙක අතාරින්න කියලා ඔහු මගේ ඔළුවට අත තිබ්බා. මට දැවුණා මගේ අර කැඩිච්ච ඇටකඩු ඇත්තටම හයි වෙනවා වගේ මට දැවුණා. ඉතින් ඒ අවස්ථාවේදී ඔහු කිව්වා මට දැන් ඇවිදින්න කියලා. මගේ බිරිඳ පල්ලෙහා ඉඳලා කියනවා මේ ඔපරේෂන් ගණනාවක් කරලා ඉන්නේ, මෙයාට ඇවිදින්න හොඳ නැහැ, කකුලට බර දුන්නොත් නැවත යකුල්ලට පයනවා කියලා ඈ පල්ලෙහා ඉඳලා කියනවා. නමුත් අපිට ඒක ගැන අවබෝධයක් නැහැ. නමුත් ඒ දේවගැත්තුම ඔහුගේ අතින්ම කීලිකරු දෙක අරන් තව කෙනෙකුට දීලා කිව්වා, ඔළුවට අත තියලා කිව්වා ඇවිදින්න, දෙවියන් වහන්සේ නුඹව සුව කරනවා කියලා. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. එදා අවුරුදු දෙකකට පස්සේ මම එදා ඒ ස්ටේජ් එකේ මම ඇවිද්දා ස්ටේජ් එක වටේ රවුමා. ඉතින් කීප දෙනෙක්ගේ ආධාර ඇතුව තමයි මම ඒ ෆුල් ෆිට් එකට නැග්ගේ. නමුත් ඒකෙන් බැස්සේ ආධාරයක් නැතුව මගේ කකුල් දෙකෙන් මම ඇවිදගෙන. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. උන්වහන්සේ ඔබව සුව කළා විතරක් නෙමෙයි, උන්වහන්සේ ඔබේ ශාරීරිය සුව කළා විතරක් නෙමෙයි, ඔබේ ආත්මය සුව කළා, ඔබගේ ජීවිතය සුවපත් කළා. එතනින් පටන් ගන්න මේ දේවදාසී ජීවිතය අද වෙද්දී කොතනද තියෙන්නේ ගාමිණී? මම එතනින් පටන් ගන එතනින් නැවතුන්නේ නැහැ. මම දිගටම ඒගොල්ලන් මට ඇඩ්‍රස් එක දීලා, ඒ දේවස්ථානේ විස්තර දීලා මට කිව්වා දෙවියන් වහන්සේත් එක්ක ගමනක් යන්න, දෙවියන් වහන්සේ ඔබේ ජීවිතේ සියල්ල අතගසලා දෙවියන් වහන්සේ ඔබ ආශිර්වාද කරනවා කියලා. ඉතින් ඒවා මගේ කවදාවත් ජීවිතේ අහපු නැති වචන, පුදුම ශක්තියක් වුණා. දිගටම මම තීරණය කළා මේ දෙවියන් වහන්සේත් එක්ක ගමන් කරන්න. ඉතින් ඒ එද්දී ඇත්තටම කිව්වොත් මාගේ බිරිඳ බස් එකේ ඇවිල්ලා බැහැලා අමාරුවෙන් තමයි ඒ දේවස්ථානයට යන්නේ. නමුත් මට දිනපතා දෙවියන් වහන්සේ වෙතට එද්දී ඒක මට ලොකු අමාරුවක් වුණේ නැහැ. මම ඊට ප්‍රථම මම බලාපොරොත්තු වුණා ස්වාමීනි මට ඒ කියන්නේ මොන ප්‍රතිකාරකින් හරි දැන් ඔය ආස්ථානයට එන්න ප්‍රථම මම බලාපොරොත්තු වුණා මට කිහිලිකරු අතෑරලා බස් හෝල්ට් එකකට ගිහිල්ලා බස් එකක හරි නැගලා යන්න තිබ්බනම් මට කොච්චර මේ කොච්චර පහසුද කියලා. මම එවැනි දෙයක් තමයි මම ඔය දෙවියන් වහන්සේ මුණ ගැසෙන් ඉස්සරින් බලාපොරොත්තු වුනේ. මම බෝඩිමේ ඉඳලා හරි ගෙදර ඉඳලා හරි බස් හෝල්ට් එකකට ඇවිල්ලා බස් එකක යන්න මට සුවය ලැබුණොත් ඇති කියලා. නමුත් මේ දෙවියන් වහන්සේ වෙතට ඇවිල්ලා වැඩි කාලයක් යන්න ප්‍රථම මට හොඳටම ඇවිදින්න පුළුවන්කම දෙවියන් වහන්සේ දුන්නා. ඉතින් ඒ පමණක් නෙමෙයි දිගටම දේවස්ථානට ඇවිල්ලා දේව මෙහෙවල් සතියේ දින හතේම යාක්ෂාව තියෙනවා. මම තීරණයක් ගත්තා උදෑසන හැමදාම යාක්ෂා කරන්න. යාක්ෂා කරන්නේ මොනවද කියලා දන්නේ නැහැ. සමහර දාට මම ඇවිල්ලා ඉන්නවා දණ ගහගෙන මන් දන්නේ නැහැ මොනවද කියන්නේ කියලා. නමුත් කාලයක් ලැබද්දි මම ගත්තා බයිබලයක් මාත්මගේ බිරිඳත් මේක කියවන්න පටන් ගත්තා. දාවිතුමාගේ ජීවිතේ ගීතාවලිය කියවන්න පටන් ගත්තා. ඉතින් කේවල දිගටම යාක්ෂාවෙන් බැඳිලා දිනපතා යාක්ෂාවට ඇවිල්ලා ඒකේ ඉරිදට දේව මෙහෙවල් තියෙනවා, උදයිට යාක්ෂාව තියෙනවා, ඒ වගේම බදාදා සුමුමයක් තියෙනවා. මේ හැම එකටම ඒ වන විට මම රැකියාව කරනවා. රැකියාවේ යම් අරගල ප්‍රශ්න ගැටළු එනවා මේ පල්ලියට යනවා කියද්දි පුදුම ප්‍රශ්න විවිධ පැතිවලින් හිර කරනවා මේකට නොයන විදියට. නමුත් මම යාක්ෂා කරනවා. දෙවියන් වහන්සේ කොහොම හරි දොරක් කරලා මට දේවස්ථානට එන්න ඉඩ හරිනවා. ඉතින් ආවා දිගටම යාක්ෂා කළා. මට පුට් සයිකලයක්වත් නැතුව තමයි ආවේ. ටික කාලයක් යාක්ෂා කරද්දි ඇත්තටම මට දුන්න ලොකුම ඉස්සෙල්ලාම දුන්න වාහනේ තමයි පුට් සයිකලයක්. ගන්න දෙවියන් වහන්සේ මට මුදල් දුන්නා. දිගටම දෙවියන් වහන්සේ අනුගමනය කරමින් ගමන් කරා. ඉතින් ඒ අවස්ථාවේදී මට යතුරුපැදියක් මගේ පියාගෙන් හම්බුණා. ඒක පැද්ද මගේ සහෝදරිය අලුත්ම යතුරුපැදියක් හම්බුණා. එතකොට මට බර වාහන ලයිසන් ගන්න කරුණාව ලැබුණා. ඒ දිගටම එහෙම ගමන් කරද්දී එක සූමයක මට අනාගත වාක්‍යයක් ඒ දේවදාසයා කිව්වා, නුඹ කරන රැකියාව ඉවත් වෙලා පොඩි ව්‍යාපාරයක් පටන් ගන්න. දෙවියන් වහන්සේකට අවශ්‍ය කරන මුදල්, ප්‍රඥාව, යාන වාහන, මිනිස්සු හැම දෙයක්ම දෙනවා. නුඹ රැකියාව ඉවත් වෙන්න තැඹිලි හරි කපන්න පටන් ගන්න කිව්වා. මට විශ්වාසයක් තිබුණා දෙවියන් වහන්සේ මගේ ජීවිතේ හාස්කම් කළා. මට පුදුම මගේ ජීවිතයේ අංකයක යේසුස් වහන්සේ වුණා.
මම මේ වචනේ විශ්වාස කළා. මම රැකියාවෙන් ඉවත් වෙන්න තීරණය කළා. මාත්මගේ බිරිඳත් රැකියාවෙන් ඉවත් වෙන්න තීරණයක් අරගෙන මම රැකියා ස්ථානයට ගිහිල්ලා මම මගේ සභාව එතන හිටිය දෙපාර්තමේන්තු පාලකතුමාට කිව්වා මම සර් රැකියාවෙන් ඉවත් වෙනවා. ඔව් ඔළුව අත තියාගත්තා. ඒ මොකද්ද මේ හදිස්සියේ ගත්ත තීරණය? කවුද මේ මෝඩ අදහස් ඔළුවට දැම්මේ? හැබැයි රැකියාවෙන් ගියොත් ඔබ ආයි රැකියාවකට ගන්නෙත් නැහැ. මට කරන්න දෙයක්වත් නැහැ. ගියොත් ජීව තමයි පුතා කිව්වා. මම කිව්වා කමන්නේ දෙවියන් වහන්සේ මට විශ්වාසවන්තයි මම රැකියාව ඉවත් වෙනවා. ඒ රැකියාවෙන් ඉවත් වුණාට පස්සේ ඔබට මං හිතන්නේ මුදල් හදල් කොහෙන්ද හම්බෙන්නේ කියලාවත් ඔබට සිතුවිල්ලක් තිර නැතුව ඇති. හැබැයි ඔබ හැමදේකම අයිතිය උන්වහන්සේගේ අතට පවරනවා. අයිතිය උන්වහන්සේට දෙද්දී අපේ ජීවිතේ අයිතිය උන්වහන්සේට බාර දුන්නාම උන්වහන්සේ මහ පුදුම විදිහට අපිව වෙනස් කරනවා. ආමෙන්. ඇත්තටම පාදෝ මම ඒ අනාගත වාක්‍යාවගෙන් පස්සේ මම හැරිලා බැලුවේ නෑ. මට මුදල් තියෙනවද, යානවාහන තියෙනවද, මම මොනවද කරන්නේ කියලා මම දන්නේ නෑ. මම හිතුවෙත් නෑ. මම එකක් විශ්වාස කළා, ජේසුස් වහන්සේට පුළුවන් මේ සියල්ල සපයන්න. මම ඒ අදහසින් තමයි රැකියාව එළියට ආවේ. ඉතින් රැකියාවෙන් එළියට ඇවිල්ලා ලොකු මුදලක් තිබුණෙත් නෑ. මාත්මගේ බිරිඳත් රැකියාවෙන් එකතු කරපු පොඩි මුදලක් අතේ තිබුණා. නමුත් ව්‍යාපාර කරන්න තරම් ඒක සෑහෙන්නේ නෑ. නමුත් මම එක දවසක කටුනායක ඒ නගරයේ ගමන් කරද්දී හાર્ඩ්වෙයා වලට දාන එක වෑන් රථයක් මට මුණ ගැහුණා. ඉතින් ඒ අවස්ථාවේදී මට පෙළඹීමක් ආවා. මොහුට කතා කරන්න ඕන, මම දෙයක් කරන්න පටන් ගන්නද මොහුගෙන් අදහසක් ගන්න පුළුවන්ද කියලා මම කතා කළා. පුදුම දෙයක් වුණා. ඔහු මට කතා කරපුවම කිව්වා, "හරි, ඔයාගේ නම මොකද්ද?" කියලා. මම කිව්වා, "ගාමිණි." මොනවාද කරමින් හිටියේ? මං කිව්වා මෙහෙමයි, මම රැකියාවක් කරමින් හිටියේ. මම දැන් අයින් වෙලා ඉන්නේ. මොනවා හරි බිස්නස් එකක් කරන්න තමයි මම හොයන්නේ. මෙහෙම මට මම පල්ලි යන කෙනෙක්, මට මෙහෙම දෙයක් කියලා දෙනවා. ඒ නිසා මම බිස්නස් එකක් කරන්න තමයි බලන්නේ කියලා. "හරි ගාමිණි, ඔයාගේ ටෙලිෆෝන් නම්බරේ මට දෙන්න. මම ඔයාට උදව් කරන්නම්" කිව්වා. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. ඔහු මට ව්‍යාපාර කරන්න, මට චෙක් පොතක් බැංකුවෙන් අරගන්න විදිය, එතකොට කොහොමද ව්‍යාපාරය පටන් ගන්නෙ? ඔහු බඩු ගන්න තැනට මම රැගෙන ගිහින් මුණගස්සලා, ඒ බඩු ගන්න ඔහු ඒ ඉන්න ප්‍රධානින්ව මුණගස්සලා, ඒවා ගන්න මට කරුණාව දෙයිලා, ඉතින් ඒ ව්‍යාපාරයට අවතීර්ණ වෙන්න දෙවියන් වහන්සේ දොරක් ඇරියා. ගාමිණීට මුණ ගැහෙන්නේ ගාමිණී දන්න කෙනෙක් නෙමෙයි, ගාමිණී නොදන්න කෙනෙක්. දෙවියන් වහන්සේගේ අත්දැකීම අපිට හිතා ගන්න බැරි මහා අමුතු අත්දැකීමක්. කවදාවත් නොදන්න කෙනෙක්, ඇහැට දැකලා නැති කෙනෙක් එක කතා කරන ගාමිණී පෙළඹීමක් ලැබෙනවා වගේම ඒ පුද්ගලයාටත් පෙළඹීමක් හම් වෙනවා ගාමිණීට උදව් කරන්න. ගාමිණී, මම දන්නවා අද ඔබ ඒ ඔහු කියා දුන්නු ඒ පස්ස කාලෙක ඔබේ මිතුරෙක් වෙන ඒ ඔහු කියා දුන්නු ඒ ශ්‍රේෂ්ඨේ ඔබ දැන් ඉහළට ඇවිල්ලා ඔබ දක්ෂ ව්‍යාපාරිකයෙක්. මං හරි නේද? ඔව් ෆාදර්. මම ඇත්තට මේ හાર્ඩ්වෙයා ක්ෂේත්‍රය කියන්නේ ඒ කියන්නේ ගත්තොත් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් හાર્ඩ්වෙයා ක්ෂේත්‍රයේ කිසිම අත්දැකීමක්වත් ව්‍යාපාර ක්ෂේත්‍රයේ මට කිසිම අත්දැකීමක්වත් නැහැ. නමුත් ඒ සහෝදරයා මට ඒ බඩු ටික අරගෙන දීලා මම දන්නේ නැහැ ඒ වගේ සයිසස් මොනවාද, නම් මොනවාද, මුකුත් දන්නේ නැහැ. ඇත්තටම ඉතා අමාරුවෙන් තමයි මම පටන් ගත්තේ. පටන් අරන් මටත් මගේ ප්‍රතිදත් ඒ සම්බන්ධයෙන් කිසි අවබෝධයක් නැහැ. නමුත් මේ බඩු ටික අරගෙන පටන් ගත්තා. දෙවියන් වහන්සේ බුදුම ලෙස හැමදාම මගෙන් මිලදී ගන්න මිනිස්සු මුණගස්සලා, ඒ වගේම මට සපයන මිනිස්සු තව බොහෝ මුණගස්සලා දෙවියන් වහන්සේ පුදුම කරුණාව දුන්නා. ඇත්තටම පියවරෙන් පියවර මම පටන් ගත්තේ ඩිමෝබට් අලෝරියකින්. අද වන විට වාහන කීපයක් තියෙනවා. අද මට සේවකයෝ ඉන්නවා. එදා බෝඩින් කාමරයකින් පටන් ගත්තේ. අද වෙනව මට පදිංචිලා ඉන්න නිවෙස් දීලා තියෙනවා. ව්‍යාපාරික ස්ථාන වෙනම දීලා තියෙනවා. මම යාක්ෂා කළා මීගුමු සීදුවම ප්‍රධාන මාර්ගය අසලමට ව්‍යාපාරය පටන් ගන්න ස්වාමීනි මට කියලා මේ ඉඩම ගන්න කරුණාව දෙන්න කියලා. මට දැන් මාසයක් ඉක්තු වෙනවා දෙවියන් වහන්සේ ඒකටත් මීගුමු සීදුව ප්‍රධාන මාර්ගය අසල ඒක ගන්නත් ස්වාමීන් වහන්සේ කරුණාව දීලා. අද ඇත්තටම මට හොඳ අලංකාර යාන වාහන ඒ වගේම මාව පිළිගත්තේ නැති හැම කෙනෙක්ම අද මාව අවශ්‍ය වෙලා තියෙනවා. ඒ මගේ හැකියාව නෙමෙයි, දෙවියන් වහන්සේගේ අද්විතීය කරුණාව. සහෝදරී දෑවර ප්‍රේක්ෂකෙනි, අපි ගාමිණීගේ ජීවිතයේ මෙලෙස දිගහැරියේ ඔහු ආර්ථිකව දුප්පත් තැනේ ඉඳන් පොහොසත් තැනට ආව කතාව කියන්න නෙමෙයි.
එහෙමත් නැත්නම් ඔහුව පිළිගන්නේ නැති තැනක ඉඳලා මිනිස්සුව පිළිගන්න තැනට ආව කතාව කියන්නම නෙමෙයි අපි ගාමිණීගේ කතාව දිගහැරියේ දෙවියන් වහන්සේගේ ප්‍රබලත්වය ගැන කියන්නට. ඔහුගේ ජීවිතේ හැම අස්සක් මුල්ලක් නැරම උන්වහන්සේ වෙනස් කරනවා. ආත්මිකව, ශාරීරිකව, මානසිකව සහ ආර්ථිකව හැම පැත්තම උන්වහන්සේ වෙනස් කරනවා. ඉතින් සැබවින්ම ඔබ U-turn එකක් නෙමෙයි මං හිතනවා U-turn ජාලයක්. U-turn කීපයක එකතුවක් ලෙස මම ගාමිණී ඔබ හඳුන්වනවා. ස්තුතියි අපිත් එක්ක ඔබේ අත්දැකීම් බෙදාගත්තට. අපගේ Verbum TV නාලිකාවේ කතෝලික නොවන කිතුනුවන් එනවා. නමුත් එය සාමාන්‍යයෙන් සිදුවෙන දෙයක් නෙමෙයි. ඉතින් ඔබේ පැමිණීම අපට විශේෂයක්. ඔබේ අත්දැකීම අපි හැමෝටම මං හිතනවා අපි අහන් ඉන්න, අපි බලන් ඉන්න බොහෝ අයට ලස්සන අත්දැකීමක් වේවි. ස්තුතියි අපත් එක්ක එකතු වුණාට. දෑබර ප්‍රේක්ෂකයනි, ඔබේ ජීවිතය වෙනස් වනතුරු, උන්වහන්සේට ඔබේ හදවත විවෘත කරනතුරු ස්වාමින් වහන්සේ මඟ බලාගෙන ඉන්නවා. ඔබ එනතුරු මම මඟ බලා සිටිමි කියා උන්වහන්සේ අද ඔබට කියනවා. අපි හැමෝම උන්වහන්සේ වෙතට හැරෙමු. නැවත දවසක අපි හමු වෙමු. ජෙස්සපිහිටයි.